පිරිකර පූජාව අද වෙනකොට වෙලා තියෙන්නේ නිකන් ඒක විහිළුවක් වෙලා තියෙන්නේ. ඒතර මිනිස්සුත් දන්නවා මේ අටපිරිකරේ හාමුදුරු පාවිච්චි කරන්නේ නැහැ කියලා. කඩේ මිනිස්සුත් දන්නවා මේකෙන් ඇති වැඩක් නැහැ කියලා. හාමුදුරුවෝත් දන්නවා මේක ආවට මට වැඩක් නැහැ කියලා. ඉතින් මොකද වෙන්නේ? කඩෙන් 4000ට ගේනවා. මිනිස්සු අපිට පූජා කරනවා. එතකොට පන්සල් හාමුදුරුවෝ ඉන්න ස්වාමීන් වහන්සේලා මහට මේවා එකතු කරලා තියෙනවා. කාට හරි පින්කමකට දෙයි. ඊට පස්සේ අර මේ මේ කඩවල් වල ව්‍යාපාරිකට ආයේ රවුමෙන් එනවා. ඇවිල්ලා මේ අටපිරිකර ටික හාමුදුරුවන්ගේ රුපියල් 300ට අරගෙන යනවා. ඔන්න ඕක තමයි අද වෙලා තියෙන්නේ. ඒ 300ට අරන් යන අටපිරිකරේ ආයේ ව්‍යාපාරිකය ආයේ මේ උපාසකයන් දුිකුන්නෝ 4000ට. ආයේ ව්‍යාපාර උපාසක මහතුරු ටික කියලා හාමුදුරුවන්ට දෙනවා. හාමුදුරුවන්ගෙන් ආයේ ව්‍යාපාරිකට කියලා ওই ගඩොල් ගන්න මොනවා හරි කර රුපියල් 200ක් දීලා අර අටපිරිකරේ අරන් යනවා. ආයේ රවුමෙන් 4000ට ගොන්නෝ. මෙතන විකිනෙන්නේ කවුද? හාමුදුරුවරුයි අහිංසක සද්ධාවන්ත මිනිස්සු විකිනෙනවා. එතකොට මේ ව්‍යාපාරික ලෝකෙ විසින් ආක්‍රමණය කරපු දෙයක්ද? මේකේ මේ හැම අටපිරිකර පූජා කළ මහත්ඵල පිනක් ලැබෙන්නේ නැහැ කියන හේතුව මම කියන්නම්. පළවෙනි එක තමයි මේ අටපිරිකර අපිට පාවිච්චි කරන්න බැරි නම්. ඒකෙන් කොහොමද පින් දැස්සෙන්නේ? ඇයි ඒ? ඒක අහක දාන දෙයක්. ගොඩක් පිරිකර අහක දාන දේවල් තියෙන්නේ. මේ බලන්න පිරිකර තුවා. ඔබ දැකලා තියෙනවද කවදාකවත් මේ පිරිකර වලට හදන කහපාට තුවා හාමුදුරුවෝ පාවිච්චි කරනවා? පාවිච්චි කරන්නේ නැහැ. හේතුව ඒක මේ වෙළඳ මාෆියා විසින් හදපු එකක්. ඒක පාවිච්චි කරන්න බෑ. පී ඇඟ පිහින්නේ නැහැ ඒ වගේ. එතකොට මේ ගොඩක් මේ සිවුරු තියෙනවා අටපිරිකර වල තියෙනවා චැලෙන්ජර් රෙදි වලින් මහන්නේ. එතකොට මේවත් පුරවගෙන ඉන්න බෑ දාඩිය උස්සේ දානවා. ඈ ඒ නිසා ඔබට අටපිරිකරය පූජා කරන්න ඕන නම් පින්වතුනි. අටපිරිකර 100ක් පූජා කරන්න එපා වැඩක් නැති අටපිරිකර. ගණ්ඩත් එපා. ජීවිත කාලෙදී සද්ධාවෙන් සල්ලි එකතු කරලා එක අටපිරිකරයක් පූජා කරගන්න තනිපොට සිවුරක් හොඳ තැනකින් මහගන්න ඒ හාමුදුරුවන්ගෙන් අහලා ඕන නම් ඔබේ මැසිමන්ට අරගෙන හොඳ සිවුරක් මහගන්න දෙපට සිවුරක් මහගන්න එතකොට මේ පාත්‍රයක් ගන්න පුළුවන් හොඳ පාත්‍රයක් ඊට මේ ටික මේ ඊට පස්සේ ඉඳි කටුණු බෝල් ඊට පස්සේ මේ මේ කෙස් රැවුල් බාන දෙලි පිහියක් බඳපටියක් අඳනයක් මේ කියන ටික එකතු කරලා අටපිරිකරයක් ඔබ ඔබේ අතින් හදන්න මේ ටික මහගෙන ඇවිල්ලා ඔබ සකස් කරලා අෂ්ට පරිසර ඕක ආයේ මේ අර ගාන්ට නමල පාත්‍රේ උඩින් තියලා වටකුරු කරන්න ඕනේ ඔය පිරිකරට තිබ්බනම් ඇති මේක ජීවිත කාලේ ශ්‍රද්ධාවෙන් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේන් අහලා දැන් ඒ හාමුදුරන්ගෙන් පූජා කරන්න ඔබට අෂ්ට පරිස්කාරයෙන් ලැබෙන මහත්ඵල පින් ලැබෙනවා නමුත් ඔබ අර වගේ කඩවල් වල තියෙන ওই නෑබිලි 1000ක් පූජා කරා කියලා හිතේ සතුට ඇති කරගත්තට ඇත්තටම ඒක සත්පුරුෂ දානයක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒක ගහලා තියෙන මේ විනානුකූල අටපිරිකර. ඔව් ඉතින් අටපිරිකර කොහොමත් විනානුකූලයි නමුත් විනානුකූල කරන්න දෙයක් නැහැ. හේතුව මොකද? මිනිස්සු අන්දන එක කරා